සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන අවුරුදු චාරිත්‍ර වෙනුවෙන් අවුරුදු ගනුදෙනු කිරීමේ වැඩසටහනක් ඒ වගේම සමෘද්ධි බැංකුව 1089 ඉලක්ක කරගෙන අවුරුදු උත්සව පැවැත්වීමේ කටයුත්තත් අදාළව වර්ජන ක්‍රියාමාර්ග එළබෙලා ඒ සමෘද්ධි ලාභීන්ට වෙන අගතියත් සමෘද්ධි සේවකීන්ගේ අයිතිවාසිකම් ලබා නොදීම සම්බන්ධවත් ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීමට අපි ගත්තොත් එහෙම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පුරාවටම සිද්ධ කරලා තියෙන්නේ සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් පාවිච්චි කරලා තමුන්ගේ දේශපාලන ප්‍රතිරූපේ වර්ධනය කරගන්න කටයුතු කරපු එක මේ සමෘද්ධි පනත බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා දිවිනැගුම පනත එනත්තම් වත්මන් සමෘද්ධි පනත හදන්නේම සමෘද්ධි අරමුදලට තට්ටු කරන්න තමයි. ඒ කියන්නේ මේ සමෘද්ධි එදා ඉඳලම මේ සමෘද්ධිය බාර ගන්න විශේෂ බාර අමාත්‍යවරයා හා ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ සමෘද්ධි අරමුදල් බාර ගන්න ඉන්න බාරකාරවරයා විදියට නෙමෙයි නාස්තිකාර අපච්චි විදියට තමයි මේ අරමුදල් වලට කටයුතු කරලා තියෙන්නේ. මේ වෙනකොට සමස්ත රටේම ජනතාව දැවැන්ත ආර්ථික පීඩාවකට පත් වෙලා ඉන්නේ. අපි මේ සමෘද්ධිය නියෝජනය කරන්නේ මේ සමස්ත රටේම ජනතාවගෙන් විශේෂිත වූ අපහසුකම් ආර්ථික අපහසුතාවයන් පත් වෙච්ච අඩු ආදායම් ලාභී ජනතාව. එතකොට දැන් එදා සමෘද්ධි අවුරුදුස්ස පැවැත්වුවට රට මේ තීන තත්ත්වය ගත්තොත් එහෙම අවුරුදු උත්සව නෙමෙයි සාමාන්‍යයෙන් ගෙදරක බතක් ඉවෙන්නේ නැති තැනකට පත් කළා තියෙනවා. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාරේ. රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.